Hello everyone, welcome to another episode of Plenty with Sulu. Our venue partner Hatch, hair and makeup headmasters, our clothing partner G Flock, and our camera partner Cabra Hub. Be tuned to Delimera Online. එකතුවන්නේ විශේෂ වූ පුද්ගලයෙක්. බොහෝ විට අපි කතා කරනවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය තරුණයන් ගැන සමාජයේ ප්‍රශ්නයක් විදියට අපි දකිනවා. ඉතින් මං හිතුවා මේ ගැන යම් කිසි කතිකාවක යෙදෙන්න ඕන කියලා. එනිසා අද අපිත් එක්ක එකතු වෙනවා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය රවි දිසානායක මහත්මයා ආංශාධිපති අලෙවිකරණ කළමනාකරණ අධ්‍යන අංශය කැලණි විශ්වවිද්‍යාලයේ. මම ડોક્ટર රවි කියලා කියන එක මට ලේසි. ඒක ලේසි අපි කමන්නේ. හරි. මේක සුහද කතා බහක් ડોક્ટર රවි. අපි පටන් ගන්න ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් කතා කළොත් එහෙම ඔබේ මේ මෙතනට එන්න ඔබේ ගමන ගැන ඔබ ගැන විස්තරයක් කරන්න කිව්වොත් මම. ඔව්. බොහොම ස්තුතියි පළමුවෙන් මගේ මට ආරාධනය ලැබීම සම්බන්ධයෙන්. වර්තමාන ඉඳලා නිර්වචනය කරොත් මම අද කැලණි විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ අධ්‍යනංශයේ අංශාධිපතිව දිර වැඩ කරනවා. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් වශයෙන් වැඩ කරනවා. ගමන ගත්තොත් මේ දක්වා අපු ගමන ඒ කියන්නේ අවුරුදු 41 ඒ කාලේ ගත්තොත් මම ඒ විකාශනයේ කොටස් තුනකට ගත්තොත් පවුල අධ්‍යාපනයේ සහ වෘත්තිය ගත්තොත් පවුල සාමාන්‍ය පවුලෙන් එන්නේ මගේ පියා පොලිස් නිලධාරියෙක් මම තමයි ලෝකේ අමාරුම රස්සාව කරේ ඇය ගෘහණියක් එතකොට පියාගෙන් මම සරලව කිව්වොත් පියාගෙන් මම ඉගෙන ගත්තේ ජීවිතයට අවශ්‍ය පෞරුෂත්වය. මාවගෙන් ඉගෙන ගත්තා පොතේ නැති ජීවිතයට අවශ්‍ය වටිනාකම්. ඔය දෙකත් එක්ක පාසල් 11කට මම යනවා. මගේ පියාගේ රස්සාවේ ස්වභාවය අනුව පාසල් 11 හුඟක් අපේ වර්තමානයේ ගත්තොත් එහෙම ජනප්‍රිය පාසල් කිහිපයකුත් තියෙනවා. නමුත් අදලා මම ගෞරවයෙන් කියන්නේ මම මෙතනට චරිතයක් බවට පත් කරපු පාසල තමයි මේගලව මහවැලි ජාතික පාසල. ඉතින් එකෙන් හුඟක් දේවල් ඉගෙන ගත්තා පොතට අමතරව ජීවිතය ගැන. අද මම මෙතනට ආව නම් එන්නේ අධ්‍යාපනයේ සහ පෞරුෂත්ව වටිනාකම් කියන දෙක එකතුවත් එක්ක. ඊට පස්සේ අදටත් මම ඉතාම ගරු කරන පිම්බිම තමයි කැලණි විශ්වවිද්‍යාලේ. කැලණි විශ්වවිද්‍යාලයට 2001 වසරේ ඇතුළත් වෙනවා. වසර 4ක අලුවි කළමනාකරණ ශිෂ්‍ය උපාධිය හැදෑරුවා. පෞද්ගලික ආයතන දෙකක මං සේවය කරා. නමුත් මට අවස්ථාව ලැබුණා මගේ විශ්වවිද්‍යාලයේම අලෙවි කළමනාකරණ අධ්‍යනංශයට බැඳෙන්න කතිකාචාර්යෙක් විදිහට. ඉන්පසුව මගේ පශ්චාත් උපාධියත් ඊට අමතරව විදේශගත වෙලා මගේ ආචාර්ය උපාධියත් හැදෑරුවා. නැවත මගේ රටට ආවා. ඇවිල්ලා මම ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලයේ අධ්‍යනංශයේම වර්තමානයේ අංශාධිපති වැඩ කරනවා. මීට අමතරව යම් සමාජ කාර්යයන් වලත් විශේෂයෙන්ම අපි ගත්තොත් ප්‍රයිවට් සෙක්ටර් එකේ උපදේශනය සහ පුහුණු වීම සම්බන්ධයෙන් ඒ දායකත්වයක් දෙනවා. කෙටියෙන් කිව්වොත් ඔය විදිහට තමයි මේක සම්බන්ධව. අලෙවිකරණයේ පිළිබඳව තියෙන මම හිතන්නේ දැනුම ඉතාමත් ඉහළයි. මම මේකින්ද මේ අලෙවිකරණයට එන්නේ ඉස්සෙල්ලා මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඇත්තටම මේ දැන් ගොඩක් වෙලාවට අපි විශ්වවිද්‍යාලය තුල කතා වෙන එකක්. ඔබ විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත ශ්‍රී ලාංකික අධ්‍යාපනය ලැබපු කෙනෙක් විදියටත් නැව කතිකාචාර්යවරයෙක් විදියටත් අහන්නේ විනය අවශ්‍යද නැද්ද? විනය නොමැති අධ්‍යාපනයක ප්‍රතිඵලයක් නැත. බොහොම සරලව කිව්වොත්. මම කියන්නේ යමෙක් අධ්‍යාපනයේ උගත්කම ගන්නවා කියන්නේ විභාග පාස් වෙනවා කියන එක නෙමෙයි. විභාගේ පාස් වෙනවා කියන්නේ අපි සුදුසුකමක් ගන්නවා කියන එක. ඒක ගැරන්ටි කරන්නේ මිනිස්සෙක ශික්ෂණයේ වටිනාකම. මම හිතන්නේ අධ්‍යාපනයයි බුද්ධිමත්භාවයෙන් දෙකක්. අපි මට අවසර දෙනවා නම් පොඩ්ඩක් මම යනවා අපේ ජනමූල සත්‍යයට. අපේ ගොවි මහත්මයා
ඔය අපි කියන සුසුකම් තිබ්බ මිනිස්සෙක් නෙමෙයි. මං කියන්නේ පොතේ පතේ. හැබැයි සමාජය තමන් කර වෘත්තිය ගැන හසල දැනුමක් තිබ්බා. ඒ දැනුමත් අත්‍යවශ්‍යයි. ඒ දැනුමත් එක්ක මේ ගොවි මහත්තයාක තිබ්බා අපි කියන ඩිසිප්ලින් එක විනය. එතකොට දැනුමයි විනය එකතු වුණාම අපි බලාපොරොත්තු වෙන යම්කිසි ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන් චරිතයක් බිය වෙනවා. ඉතින් මම කියනවා විශ්වවිද්‍යාල හෝ වේවා පෞද්ගලික අධ්‍යාපන ආයතන වලින් වේවා පාසලෙන් හෝ වේවා වැදගත්ම දේ තමයි විනය මූලික කොටගත් අධ්‍යාපනය දී. ඔය දෙක එකතු වුණාම ඔන්න රටට සමාජයට සහ තමන්ට වැදගත් වෙන අර අපි හැමෝම බලාපොරොත්තු වෙන බුද්ධිමතා බිහි වෙනවා. ඉතින් ඔබේ ප්‍රශ්නේ ඉතා හොඳ ආරම්භයක්. මම කියන්නේ විනය නැමැති න්‍යෂ්ටියේ නැමැති අධ්‍යාපනයක් අපට අවශ්‍ය නැහැ. විනයක් තියෙන්න ඕනේ යම් කිසි දෙයක් මේ අපිට දියුණුවක් ලබන්න නම්. මම දැන් ඔබගේ විශේෂඥ දැනුමට එන්නම්. දැන් ගොඩක් අය කතා කරනවා බ්‍රෑන්ඩින් කියනවා මාකටිං කියනවා සේල්ස් කියනවා. ඕක තුනක් දෙකක්ද? මේක එකම විෂය පරාසයක ඇතුළත් වෙනම වූ උප කොටස් තුනක් උත් නිවැරදි. මම ඒකේ සමස්තය ගත්තම කියනවා අලෙවි කළමනාකරණය කියලා. දැන් ඔබ අහපු ප්‍රශ්නේ ඉතා හොඳ ප්‍රශ්නයක්. මම සමාජයට ඔය යම් යම් වැඩසටහන් අහලා තියෙනවා. ඉතින් විෂයක් කියන එක අපට අයිති දෙයක් නෙමෙයි. ඒ විෂය අයිති සමස්තයට. ඔව්. ඒ කියන්නේ සමස්තය ගැන සමස්ත අවබෝධයක් නැතුව විෂයක් පිළිබඳ අර්ථකථනයක් කිරීම කළ නොහැකි. මමත් සාමාන්‍ය අවබෝධයක් තියෙන පුද්ගලෙයි. නමුත් මට මේ ටික කියන්න පුළුවන්. අලෙවි කළමනාකරණය කියන එක ගත්තම ව්‍යාපාරයක තිබිය යුතු වෘත්තියක් හෝ නැත්නම් රස්සාවක් නෙමෙයි. අලෙවිකරණය කියන එක අපි කියන විනයක් ඩිසිප්ලින් එකක්. ඒක ආයතනයේ ඉන්න මූල්‍ය කළමනාකරු, විකුරුම් කළමනාකරු, මානව සම්පත් කළමනාකරු නෙමෙයි. අපේ ආරක්ෂක සේවස අපේ මහත්මයාගේ ඉඳලම තියෙන දුන සංස්කෘතිය. ඒතර අපි කියන්නේ අලෙවිකරණයට ආයතන යොමු වෙනවා කියලා කියන්නේ ඊට අවශ්‍ය අංශයක් හෝ කීප දෙනෙක් බඳවා ගැනීම නෙවෙයි. ඇත්තට මම කියන්නේ මෙතන තිබිය යුතු වැදගත්ම දේ තමයි ඔබේ ව්‍යාපාරය තුළ පාරිභෝගිකය කේන්ද්‍ර කොටගත් වෘත්තිමය පරිසරයක් හැදෙනවා නම් අපි කියනවා අන්නේ ආයතනයේ අලෙවි කළමනා කර නැඹුරුනා කියලා. හැබැයි ඔක් කරන්න ගියාම ඔය අහපු ප්‍රශ්නෙට නැව සම්බන්ධ වුණොත් අපට ඕනේ ෆන්ක්ෂන්ස් වැඩ කීපයක්. ඒක ඇතුළේ එක කාර්යයක් තමයි විකුණුම් කළමනා කරන්නේ කියන එක. හැබැයි මමත් කියනවා අදට සමහර මිනිසුන් තියෙන පොඩි සංජානනයක් මේ මාකටිං කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට්. ඔව්. මාකටිං කියන්නේ සෙලින්ද කියලා. නෑ මේවා අලෙවි කළමනාකරණය තුළ තියෙන කුඩා ෆන්ක්ෂන්ස් නැත්නම් අපි කියන කාර්යයක් තියෙනවා. මේවා තමයි එකිනෙක එකතු වෙලා අපි කියන්නේ අර උපක්‍රමික කාර්ය. ඔව්. උපක්‍රමික කාර්යය තමයි අලෙවි කළමනාකරණය කියලා කියන්නේ. ඕකට සම්බන්ධ වෙන කුඩා කොටස් තමයි මෙන්න මේ අපි ඉස්සෙල්ලා කියපු දේ. ඔබ අහපු තව කොටසක් තමයි බ්‍රෑන්ඩින්, සන්නම් කරන එක. දැන් මේ වැඩසටහනත් සන්නම. ඔව්. ඒතර මිනිස්සු නිෂ්පාදිතයකට වැඩිය බැඳෙන්නේ සන්නමකට. බ්‍රෑන්ඩ් එකට. ඔව්, නමකට. ඔව්. එහෙනම් මේ නමට තියෙන්න ඕනේ අර්ථයක්. ඔව්. නම කෙරෙහි තියෙන්න ඕනේ විශ්වාසයක්. නමෙන් කියවෙන්න ඕනේ ඔබ මේ නිෂ්පාදිතය ගත යුත්තේ ඇයි කියලා. එහෙනම් බ්‍රෑන්ඩින් සන්නම් කරන කියන එක ඇතුලේ හුඟක් වැඩ කොටසක් තියෙනවා. එහෙනම් ආයතනයක් පිළිබඳව හෝ නිෂ්පාදිතයක් පිළිබඳව හෝ පාරිභෝගිකය තුළ නිර්මාණය කරන සංජානන ක්‍රියාවලිය අපි කියනවා සන්නම් කරන්නේ කියලා. ඉතින් සන්නම් කරන්නේ කරද්දී ප්‍රොඩක්ට් එකම නෙමෙයි. ආයතනයේ සේවක මහත්මයාගේ ඉඳලා ආයතනයේ සංස්කෘතියේ මේ සියල්ලම සම්බන්ධයි. ඒක එක රැයින් කරන්න පුළුවන් වැඩකුත් නෙමෙයි. මම මේ ප්‍රශ්නේ අහුවේ දැන් ඔබගේ අංශයෙන් තමයි ගොඩක් වෙලාවට ලංකාවේ පෞද්ගලික අංශයට මාකටිං එක්ස්පර්ට්ස්ලා කියන අයව හදලා දෙන්නේ නේ. එතකොට ගොඩක් වෙලා එකක ධනාත්මක ප්‍රතිඵලත් එනවා ඍණාත්මක ප්‍රතිඵලත් එනවා ඇති කියලා මං හිතනවා. ඉතින් ඒකින් දැන් මං ඔය ප්‍රශ්නය හැව්වේ ඒ වගේම දැන් ඔය දැන් අපි විශ්වවිද්‍යාලය ඇතුළට ගියොත් එහෙම ඇත්තට මේ විශ්වවිද්‍යාලයෙන් එළියට එන්නේ උගතුන්ද නැත්නම් පෞර්ෂයත් නැති යැපෙන මානසිකත්වයෙන් ඉන්න අයද? මොකද විශ්වවිද්‍යාලයේන දරුවන්ව අද සමාජගත වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවෙන් රැකියාවක් දෙනකම් බලන් ඉන්න අය නැත්නම් මුකුත් කරගන්න බැරි අය විදියට. ඇත්තටම මේ විශ්වවිද්‍යාලය තුල උගතුන් බිහි කරනවද නැත්නම් පෞර්ෂවයක් නැතුව මේ ඩිග්‍රිය ඇති දැන් යන්න කියලා එළියට දානවා? ඔක අපි පුළුල් විග්‍රහ කරන්න කාරණයක්. අපි කියන්නේ විශ්වවිද්‍යාලය කියන්නේ විද්‍යාර්ථී විද්‍යාර්ථියෙක් අපි බිහි කරන්නේ රස්සාවක් කරන්න කියන අපි කියන්නේ ප්‍රාථමික අරමුණට නෙමෙයි. ඒකේ පොළොල් අරමුණක් තියෙනවා. විශ්වවිද්‍යාලයෙන් බිහිවෙත් පරිවර්තකෙක් එක එක ශාස්ත්‍රවල.
නමුත් අපි බලන්න ඕනේ මේ පරිවර්තකයා ගත්තොත් මේ පරිවර්තනය කියන්නේ සමාජයේද ආයතනයේද ඒ ඒ ඒ අදහසට අපි එන්න ඕනේ. හැබැයි අපි අද ලෝකේ දිහා බැලුවම ලෝකේ තුවන්නේ අපි කියන කොමර්ෂල් ඉකොනොමි එක මේ ඉකොනොමි එක ඇතුලේ මේ ආර්ථිකය ඇතුලේ මේ අපි හදන නිෂ්පාදිතය. මොකද ලංකාවේ මම කියනවා මේක මම කිය යුතුයි කියලා හිතන මගේ අදහසක් විදිහට ලංකාවේ නිදහස් අධ්‍යාපනය කියලා අපි කියනවා. ඇත්තටම අපි වාසනාවන්ත රටක්. මොකද මම වාසනාවන්ත රටක් කියලා කියන්නේ ඒක නිදහස් අධ්‍යාපනයම නෙමෙයි. අපේ මහජනතාවට ගෙවලා තියෙනවා. ටැක්ස් වලින්. ඔබත් ගෙවලා තියෙනවා මමත් ගෙවලා තියෙනවා. හැබැයි අපේ ඒක වාසනාව සාධගත්තම අපේ රජය ඒ ගෙවුම් එක අපි අපට ආපහු දෙනවා. නිදහස් අධ්‍යාපනය. එතකොට ඔබ කියපු ප්‍රශ්නේ බැලුවම දෙවෙනි කාරණය තමයි මොකද්ද ප්‍රාථමික අරමුණ විය යුත්තේ නැත්නම් පළමු අරමුණ විය යුත්තේ උපාධිධාරියයි කියලා. උපාධිධාරියාට ආර්ථිකයේ ඇතුළට ගිහිල්ලා තමන්ව යැපිලා තමන්ගෙන් යැපෙන්නම ආරක්ෂණය කරන්න පුළුවන් වෘත්තියක් කිරීම හැකියාව තියෙන්නත් ඕනේ. ඔව්. ඒ හින්දා මම හිතන ඔබ අහපු ප්‍රශ්නෙට පැහැදිලිව මේක විශ්වවිද්‍යාල නෙමෙයි තව ටිකක් මුලට යන්න ඕනේ. උසස් පෙළ විෂය නිර්දේශයේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශ දක්වාම අපි බැස්සොත් අපට දකින්න පුළුවන් ලංකාවේ ආර්ථිකයට අවශ්‍ය වෙන බුද්ධි බලකාය නැත්නම් ශ්‍රම බලකාය නැත්නම් මානව අපි කියන හියුමන් කැපිටල් මානව ප්‍රාග්තනෙ බිහි කරනවාද කියන ගැටලුව අපිට තියෙනවා. අපි එනවා විශ්වවිද්‍යාලයට. ඔව් ඔබ කියන එකට මමත් පිළිගැනීමක් දෙනවා. විශ්වවිද්‍යාලයෙන් බිහිවන විද්‍යාර්ථියා ගත්තම සමහරට මේ ගැටලුව මගේ අන්තයට අදාළ නොවෙන්න පුළුවන්. මම ඒක බොහොම සත්‍යාපනය කරලම කියනවා. අපි හුඟක් වැඩ කොටසක් කරලා තියෙනවා ඔය ඔබ කියපු අදහස අපේ අලෙවි කළමනාකරන විද්‍යාර්ථීන් සම්බන්ධ නොවෙන්න. නමුත් මම පිළිගන්නවා විශ්වවිද්‍යාලයේ සමහර උපාධි වැඩසටහන් තියෙනවා මේ වාගේ විෂයට අදාළ දැනුම දෙන ගමන්ම ඒ විෂයට අදාළ කර්මාන්තයක් තියෙනවා. හැම විෂයකටම කර්මාන්තයක් තියෙනවා. ඒ කර්මාන්තයට අවශ්‍ය ශ්‍රම බලකාය බිහි කරන්න ඕන විෂය නිර්දේශය සහ විශේෂයෙන්ම වෘත්තිමය භාවය මම කියන්නේ ප්‍රොෆෙෂනලිසම් කියන එක මේ උපාධි වැඩසටහන් වල මීට වැඩිය බොහොම තදින් ගැඹුරෙන් අන්තර්ගත විය යුතුයි කියන එකේ මම එහෙලිම පිළිගැනීමක් දෙනවා. අපි එක් කල යුතුයි. ඔබ කිව්වා හරිය අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන සාමාන්‍ය පෙළ ඉඳන්ම ඊට පස්සේ උසස් පෙළ ඊට පස්සේ විශ්වවිද්‍යාල. මම මෙහෙම හව දැන් අපි හැම වෙලාවෙම කියනවා විශ්වවිද්‍යාලට ඇඟිලි දික් කරනවා වගේම පෞද්ගලික අංශය කියන්නේ ව්‍යාපාරිකයන්ට ඔවුන්ට නැද්ද වගකීමක් මේ අධ්‍යාපනයට ඔවුන්ගේ දායකත්වයක් දිය යුතුයි ඔවුන් කියන්න ඕන අපිට ඕනේ මෙහෙම අයයි කියලා මේ දෙක එකතු විය යුතු නැද්ද? පැහැදිලිවම ඔබතුමිය අහුවේ ඇත්තටම මේ රටේ පෞද්ගලික ප්‍රජාව දැනට අවුරුදු 20කට කලින් ඔවුන් විසින් අහන්න ඕන ප්‍රශ්නයක්. බොහොම ස්තුතියි ප්‍රශ්නයක් වල. මම හිතන මේක සමාජගත වෙයි කියලා. පෞද්ගලික අංශයේ ව්‍යාපාර කරතොත් අපේ රාජ්‍යාංශයේ ප්‍රමුඛ අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තොත් මේ දෙගොල්ලටම චෝදනා කරගන්න. ඔව්. පැහැදිලිවම කිව්වොත්. පෞද්ගලික අංශය කියනවා විශ්වවිද්‍යාලින් බිහිවන උපාධිධාරියා ඒ කට්ටියක ආයතනයේ වැඩ කරන්න බෑ කියලා. යම් අවස්ථාවකදී මම මේකට මේ ප්‍රවේශයක් ගත්තොත් එක්තරා ප්‍රසිද්ධ සමාගමක මානව සම්පත් කළමනාකරණ අංශයේ මට එනවා දුරකථන ඇමතුමක්. ඒ ළමයා මාව දාලා තියෙනවා රෙෆ්‍රී විදියට. මයින් එහෙම ඒක ප්‍රශ්නයක් මම ඒක අහපු ඉංග්‍රීසි භාෂාවෙන් මහන් කියන්න අවසර දෙනවා නම් ඇවිල්ලා සර් වුඩ් යූ ස්ට්‍රොන්ග්ලි රෙකමන්ඩ් හර් ටු බී අවර් එම්ප්ලොයි මම දුන්න උත්තරේ තමයි ඐ කන් ඩූ දැට් මට මිනිස්සෙක්ව එහෙම සාසික කරන්න බෑ මං කිව්වා අපේ බිහි වෙලා තියෙන ශිෂ්‍යයා උගත් කමෙන් හැකියතාවුරට අපි කිය වටිනාකම් වලින් අපි සම්පූර්ණ කරලා තියෙනවා ඔබේ ආයතනයේ මානව සම්පත් කළමනාකරණ අංශයට බැරි නම් මේ ළමයා ආයතනික සංස්කෘතිය නතු කරගන්න ඒක ඔබේ වැරද්දක් මගේ වැරද්දක් නෙමෙයි. ඒතර ඔන්න ඔය ආකල්පේ තියෙන සමහර ප්‍රයිවට් සෙක්ටර් ආයතන වල ඒක වැරදි. දෙක තමයි අපි හිතන්න හොඳ නැහැ අපි මේ පන්ති කාමරේ කියලා උගන්න සියල්ලම තමයි ලෝකේ සත්‍යය කියලා. ඉතින් අපි සමහරට වෙස්ටර්න් බුක්ස් අරගෙන මෙහි උගන්වනවා කළමනාකරණය හෝ වේවා ආර්ථික විද්‍යාව හෝ හොඳයි. ඒ බේස් එකට යන්න ඕනේ. නමුත් අපේ කර්මාන්තයේ බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දේවල්ද කියන ඒ පරිවර්තනය අපේ විශ්වවිද්‍යාල ආචාර මණ්ඩලය පෞද්ගලික අංශයත් ඒකාබද්ධ වෙලා කළ යුතු කාරණයක්. මම උදාහරණයක් කිව්වොත් මොකද මට කියන්න පුළුවන් මගේ අධ්‍යයනංශය ගැන. අපේ අලෙවි කළමනාකරණ අධ්‍යයනංශයෙන් දෙනවා අවුරුදු 4ක විශේෂ වේදී කළමනාකරණ උපාධිය අලෙවි කළමනාකරණය. අපි වසර කීපයකට ප්‍රථම අපේ විශ්වවිද්‍යාලෙම අවුට් වෙච්ච ආදි විද්‍යාර්ථීන් සහ
ලංකාවේ බොහොම ප්‍රසිද්ධ සමාගම් කිහිපයක ප්‍රධානින් එක්ක තිබ්බ ලොකු සාකච්ඡාවක්. ඔවුන් කිව්වා ඔබගේ උපාධිධාරියාගේ දැනුම ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ soft skills ආකල්පයත්. තමම ප්‍රසන් කරන විදිය. සහ වර්තමානයේ භාවිතා කරන අලුත් IT platforms ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඒකේ ප්‍රතිඵලය වුණ අවසානට බොහොම සන්තෝෂයෙන් කියනවා අපේ විශ්වවිද්‍යාලයේ අලවි කළමනාකරණ උපාධි අමතරව ළමයින්ට දෙනවා ඩිප්ලෝමා දෙකක්. diploma in people skills ඔක අපේ සිලබස් එකේ නැහැ මේ සිලබස් එක හැදුවේ පෞද්ගලිකංශේ ව්‍යාපාර ප්‍රධාන එකතු වෙලා අද ඔවුම තමයි විශ්වවිද්‍යාලයට ඇවිල්ලා හෝ අපේ ළමයි එවැනි ආයතන වලට ගිහිල්ලා මේක ඩිලිවර් කරන්න අපි දෙනවා diploma in enterprise resource planning ඒකත් පෞද්ගලිකංශෙන්ම අදහසක් අන්තිමට ඔවුම ඩිසයින් කරලා අපේ උදව්ව ඇතුව අද ඒගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එක ඩිලිවර් කරනවා මං කියන්නේ ලොකු උදාහරණ අවශ්‍ය නැහැ රාජ්‍ය විශ්වවිද්‍යාලයි පෞද්ගලික ආයතනයි මේ දෙක ඒකාබද්ධ විය යුතුයි දෙගොල්ලොට චෝදනා කර ගන්නවට වැඩිය. පිටරට ගත්තම අපේ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයේ දවල් දවසේ ඉන්නේ ආයතනවල. හැන්දෑවේ අපි කියන hands on knowledge අරගෙන තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යකවට එන්නේ. ප්‍රයිවට් සෙක්ටර් එකේ CEOs ලා MDs ලා මාකටිං මැනේජර්ස් ලා හැකි සෑම විට වෙනවා විශ්වවිද්‍යාල. ඇවිල්ලා Taman දන්න දේ කියනවා. කියලා මේ බොහොම උගත් පරපුරක් මේ විශ්වවිද්‍යාල ළමයි කියන්නේ. ඔවුන් දකින විදිය සැහැණ වෙනස්. ඔවුන්නේ අලුත් දැනුම අරගෙන තමන්ගේ ආයතනට යනවා. මම හිතන්නේ මේක මීට වැඩිය පුළුල් විදියට සම්බන්ධ විය යුතු හැම විශේෂ ශාස්ත්‍රයකම. ඔව් මම ඒකට කියනවා හැම විශේෂයෙන්ම මොකද මම ඇවිල්ලා තියෙන ඔය විශ්වවිද්‍යාල වලට මම සාමාන්‍ය ප්‍රශ්න අහපුවම ඔවුන්ගේ ලැබිලා තියෙන පිළිතුරු වල මම දැකලා තියෙන ඔවුන් තාම ඒ පෞද්ගලිකාංශය නැත්නම් ව්‍යාපාරිකාංශයට සම්බන්ධ වෙලා නැහැ. ඉතින් මම මේ ප්‍රශ්නෙට තේන දැන් කතිකාචාර්යවරු හිතන් ඉන්නේ සිලබස් එක ඩිලිවර් කරන්න ඕන කියලා. නැත්නම් අපි උගතෙක් හදන්න ඕන කියලා. හැබැයි මම හිතනවා කතිකාචාර්යවරුන්ට තියෙන වගකීමක් මේ උගතෙක්ට වඩා වැදගත්තු පුද්ගලයෙකු මේ සමාජයට එවන්න. පැහැදිලිව. ඉතින් කතිකාචාර්යවරුත් මොකද දරුවෙක් හැදෙන්නේ ගෙදර දෙමව්පියන්ට අමතරව වැඩිම දරුවා ඉන්නේ පාසලේ. ඔව්. ඊට පස්සේ විශ්ව ඊට පස්සේ තමයි මේ දරුවා යන්නේ මේ රැකියාවට. ඔවුන්ගේ මනසේ කියන අවුරුදු 30 වුණාට පස්සේ හදන්න බැහැනේ පුද්ගලෙක්ව. ඉතින් ඒ වෙනකන් හැදෙන තැන අපි හැදුවේ නැත්තම් ප්‍රශ්නයක් නේද? පැහැදිලිවම බොහොම අපි ඒක විවෘතව කතා කරොත් විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ භූමිකාව කියන එකට මම කියනවා සීමාවක් තියාගන්න හොඳ නැහැ. මම ඔකට කියන්නේ අපට ලැබෙන අපොයින්ට්මන්ට් ලෙටර් එකේ තියෙන්නේ අපේ ඩියුටීස් ඇන්ඩ් රෙස්පොන්සිබිලිටීස්. හැබැයි මේකත් මම හිතන්නේ අපේ මාධ්‍ය හරහා හෝ සමාජගත නොවෙච්ච කාරණයක්. මම දන්නේ කොහෙද වැරද්දුනේ කියලා. විශ්වවිද්‍යාලයක කරන සම්මන්ත්‍රණ ප්‍රමාණය, පර්යේෂණ ප්‍රමාණය, සමාජයට ශිෂ්‍යෝ සහ කර්මාන්තයේ අධ්‍යයනංශය එකතු වෙලා කරන හුඟක් වැඩසටහන් කීයෙන් කීයක් සමාජගත වෙනවද කියන ගැටලුව තියෙනවා. හැබැයි විශ්වවිද්‍යාලයේ පොඩි තරුණයන්ගේ පොඩි රණ්ඩුවක් ගියොත් පහුවද උදේම ස්පොට් නිවුස්. එහෙම තත්ත්වයක්ත් තියෙනවා. හැබැයි මම ඔබ කියන අදහස බොහොම ධනාත්මක ගන්න පුජ්‍යලේ. අපේ වෘත්තිය ඉදිරියට ගත්තම විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ තිබිය යුත්තේ වගකීම නොව වගවීම. accountability. අපි හිතන්න ඕනේ අපි මේ ගනුදෙනුව කරන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලවල සිලෙක්ට් වෙනවා කියන්නේ බොහොම දැවන්ත අභියෝගයක් ජයග්‍රහණය කරපු පිරිසක්. ඔව්. අමාරු වැඩේ කරන්නේ පාසලේ ගුරුවරයෝ සහ ගුරුවරු. අමාරු වැඩේ කරන්නේ. අපිට තියෙන පරිවර්තනකාරී වැඩ. එතන අපි පරිවර්තනය කිරීමේදී මම ඔබේ අදහස ඉතා එකඟ වෙනවා මේ සිලබස් එකට සීමා වෙච්ච පරිවර්තනයක් කරන්න බෑ. ඕකින් දෙන්නේ දැනුම නොලෙජ් එක. හැබැයි අපි බිහි කරන්නේ පුරවැසියෙක්. පුරවැසියා බිහි කිරීමේදී අපේ තීබී යුත්තේ වගවීම. අර අපේ පන්ති කාමරයේ දේශන ශාලාවේ පෑය දෙකෙන් එහාට තියෙන වගවීම. අපි දැනගන්න අපේ වපසරිය තුල අපි දන්න බාහිර සමාජ කෙනෙක් වෙන්න පුළුවන්. සමහරට අපි ඔය කියන කඩදාසි කොලේ තියෙන ක්වොලිෆිකේෂන් නැති නමුත් ලංකාවේ පවුල් 50,000කට 60,000කට ඛණ්ඩ දෙන ව්‍යවසායක ඉන්න පුළුවන්. අපි ඒ එවැනි තත්ත්වයට යන්න ඕනේ. අපි තේරුම් ගන්න ඕනේ ඔවුන්ගේ දැනුම අපේ පන්ති කාමරට ගේන්න. ඔන්නක වගවීම. මම හිතනවා අඩුම ගානේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ඉන්න අවුරුදු 4 තුල අඩුම ගානේ 10 සැරයක් ඔය ලංකාවේ ව්‍යාපාර ශාස්ත්‍රයේට හෝ සමාජයට වැඩක් කරපු පුජ්‍යල 10 දෙනෙක් ඇවිල්ලා කතා කරා නම් ඒ දේශන ශාලාවේ හැබැයි ඒ ලෙක්චරත් ඉන්න ඕනේ දේශන ශාලාවේ. ඔව්. හැමෝටම ඉගෙනුම එනවා. ඉගෙනීම කියන එක හැම වෙලාවෙම සාපේක්ෂයි. ලෝකේ අපි ලෝකේ කිසිම දෙනෙක් සර්ව සම්පූර්ණ නැහැ. ඉතින් අපි දැනගන්නත් ඕනේ අපේ වෘත්තිය තුළ අපේ
අපි පර්යේෂකෙක් විය යුතුයි. ඒ කියන්නේ රිසර්ච් පේපරයක් අරන් පබ්ලිෂ් කරනවම කියන එක නෙමෙයි. අපි ස්වයන් පර්යේෂකෙක් විය යුතුයි. දැනුම ගන්න තියෙන හොඳම මූලාශ්‍ර අපේ රටේ තියෙනවා නම් ඒගොල්ලෝ ගේන්න ඕනේ. අන්න ඔකට තමයි අපට මේ යම් වෘත්තිමය නිදහසක් දීලා තියෙන්නේ. ඒ දීලා තියෙන්නේ මේ පර්යේෂණය කරන්න. ළමයා විශ්වවිද්‍යාල ආචාර්ය කෙන දෙන්න අතර තියෙන්න ඕනේ ලොකු දැනුම සම්බන්ධයේ ඒ වගේම විනය සම්බන්ධයෙන් ලොකු බැඳීමක් තියෙන්න ඕනේ. ඔබ කිව්වා වගේ තව අපි හදන ශිෂ්‍යය හදන්න ඕනේ තව අවුරුදු 15කින් විශ්වවිද්‍යාලට එන්න. ඒල කියන්නේ සර් නැත්නම් මැඩම් එදා මට මෙහෙම දෙයක් කිව්වා අද තමයි මට තේරුනේ. ඔකට අපි කියනවා ඉම්පැක්ට් ලර්නින් කියලා. ඉතින් මම හිතනවා විශ්වවිද්‍යාල ප්‍රජාව හුඟක් කරනවක සමාජගත වීමේ අඩුපාඩුවක් තියෙනවා. ඔබ කියපු අදහස මම ගන්න ඉතා ධනාත්මකව අපි මේක මීට වැඩිය පුළුල් වපසරියෙන් කරන්න ඕනේ වැඩ. හරි මම එන දැන් විශ්වවිද්‍යාලේ නු අපි ව්‍යාපාර වලින් පොඩ්ඩක් ඇහලා ඔබතුමා ගාව. ඔව්. මේ ආපු ගමන පාසල් 11ක ඉගෙනගෙන පොලිසියෙන් හදිච්ච පීඑග්ගේ දරුවෙක් වෙලා අම්මගෙන් ඉගෙනගෙන මේ ආපු ගමන ගමෙන් කොළඹට ඇවිල්ලා කොළඹින් පිටරට ගිහිල්ලා නැවත රටට ආපු මේ ගමන තුල මේ ඔබගේ ගමන සාර්ථක වෙන්න මට අදාළ වුණු වැදගත්ම කරුණු තුනක් ගැන කියන්න කිව්වොත්. ඔව් මම කියන්නේ මම ඒ කරුණු තුන මට අමුතෙන් හිතලා කියන්න ඕනේ නැහැ. හැම වෙලාවෙම මගේ කල්පනා තියෙන කරුණු තුන. මම ගත්තොත් මම හිතනවා මම සාර්ථක පුද්ගලෙක්. මොකද මම කායකවත් මම කම්පෙයා කරන්නේ නැහැ. ඒ හින්දා මම සාර්ථකයි. කායකවත් සසඳන්න නැහැ. අවශ්‍ය නැහැ. මගේ සාර්ථකත්වය මම දකින විදිහට මම කවදරි පොතක් ලියුවොත් ඒකේ මම ලියන පරිච්ඡේද තුනක් තියෙනවා. එකක් තමයි පෞරුෂත්වය. මම පොඩි කාලේ දැක්ක පෞරුෂත්වය මම දැක්කේ මගේ පියාගේ. ඊට පස්සේ මගේ විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ. මම දැක්කා. ඒ මොකද ඒ දෙන්නම මම අනුගමනය හේතුව දෙන්නම මට සම්බන්ධයි. අද තරුණ ප්‍රජාවට මම කරුණා කළා මේ මැසේජ් එක දෙනවා. ඔබෙන් ඇහුවොත් ඔබේ ජීවිතය වෙනස් කරපු පෞරුෂත්වය කවුද කියලා ඕගොල්ලෝ ලිස්ට් එකේ තියෙන්නේ ලෝකයේ ෆිල්ම් වල ඉන්න එක්ක ක්‍රිකට් වර්ල්ඩ් එකේ ඉන්න අපිට හිතා ගන්නවත් බැරි ඈතක ඉන්න පුජ්‍යලේ කවදාවත් ඔවුන්ගෙන් ඔබේ පෞරුෂත්වයට ඉම්පැක්ට් එකක් වෙන්නේ නැහැ. එහෙනම් මම හොයාගත්තා මගේ ලයිෆ් එකට ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන් පෞරුෂත්වය කවුද? මම ඔවුන්ව අනුගමනය කරේ නැහැ. මම හොයාගත්තා මම කවුද කියලා. Made in me. මගේ පළවෙනි කාරණේ. දෙක තමයි හැම වෙලාවෙම මට තිබ්බ දේ තමයි වගවීම. Accountability. අදලත් මම වෘත්තියේ පිළිගන දේ තමයි මම පන්තිකම ළමයට කියන දේ තමයි වගකීම කරන්න මිනිස්සු ඇති. නම් වගවීම ගන්න ඉන්නේ ඉතා පොඩා පිරිසක්. එහෙනම් මම කියනවා දෙවෙනි කාරණේ වගවීම. වගවීමේදී තමන් හැම වෙලාවෙම තමන් කරන දේ අවසාන පින්තූරේ පේන්න ඕනේ. ඔව්. විෂන් එකක් නැතුව කරන කිසිම වැඩකින් තමන්ට වැඩකුත් නැහැ. අනුන්ට වැඩකුත් නැහැ. දෙවෙනි එක වගවීම. තුන්වෙනි එක මම හිතන්නේ මම ඒක උඟාක් විශ්වාස කරන දෙයක්. උට්ටාන වීරය. උත්සාහය තියෙන මිනිහෙකුට මම කියන්නේ ලෝකේ හැමදේම කරන්න පුළුවන් කියලා කියන්නේ නැහැ. හැබැයි හුඟක් දේවල් කරන්න පුළුවන්. එහෙනම් මම සාරාංශය දුන්නොත් මම අර කවදර ලියන්න හිතන් ඉන්න පොතේ චැප්ටර්ස් තුනක් තියෙනවා. එකක් තමයි පෞරුෂත්වය, දෙවෙනි එක වගවීම, තුන්වෙනි එක උට්ටාන වීරය. මම හිතනවා මම මෙතනට හැදුනා නම් පුජ්‍යලයක් විදියට as a brand යම් මට්ටමක හෝ මේ කරුණු තුනෙන් තමයි ඒක බිහුනේ කියලා බිලීව් කරනවා. මෙතනේ මගේ සරල උත්තරේ ඒක. හරි බොහොමත්ම ස්තුතියි. අත්තිවාරමක් නැතුව ගයක් හැදෙන්නේ නැහැ. ඒතර අත්තිවාරම විය යුත්තේ අපි අපිටමයි. මොකද පිටින් කාටවත් අත්තිවාරමක් අපේ ගෙදරට දාන්න බෑ. ඩොක්ටර් රවි කිව්වා වගේ ගොඩක් වෙලාවට අපි බලනවා අපේ වගකීම් ඉෂ්ට කරන්න. නමුත් ඒ වගකීම් තුල අපිට පැහැර හැරුණොත් ඒ වගවීම නැත්නම් accountability එක අපි බාර ගන්න ලෑස්ති නැහැ. අද සමාජය තුල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි වගවීම, වගකීමට වඩා. ඉතින් වගවීමක් අපිට තියෙනවා නම් පොඩි කාලේ ඉඳන් දරුවෙක් විදියට ඒක විශ්වවිද්‍යාලය තුල වෙන්න පුළුවන්, සමාජයේ වෙන්න පුළුවන්, ආයතනයේ වෙන්න පුළුවන්. අපේ සාර්ථකත්වය අපිට ලැබේ. මම බොහොමත්ම ස්තුති වෙනවා අපි සමග සම්බන්ධ වුණාට. මම හිතනවා මේක සමාජගත විය යුතු දෙයක්. අපි හැම වෙලාවෙම වැරදි දේ දකින්නේ. නමුත් හරි දේ තියෙනවා. මේ දෙකම එකතු වෙන්න ඕන. පෞද්ගලික අංශය ඉස්සරහට එන්න ඕන. රාජ්‍ය අංශයත් අධ්‍යාපනයත් මේ තුනම එකතු වුණොත් රට වෙනස් වෙයි. බොහොමත්ම ස්තුතියි. අයිබෝ.